ஹலோ, மேவி டேரம்பாளம் கொஹமுத சேவை மிஷின் அப்பா வச்சுக்கலாம். டிஎஸ்சிபி விதியாட்ட பிசி சொல்கிற ஐபி அட்ரஸஸ் தேப்னு சிஸ்கோ பேக ட்ரேஸ் இருக்கு. மூலிமா அலுத் விண்டோகா கோப்பன் கரகம் சிஸ்கோ பேக ட்ரேஸ் இருக்கு. இல்லாத மெனுமே இன்டிவைஸ்கின் ஐக்கன் கிளிக் கல்லா. மித்திரமே சேவை பிடிக்குன்னு மிஷினுக்க ஆட் கரகண்ண அவ மேகட ஒன்ன மத்தியமும் மெயின் சேவை கீழா. இல்லாட்ட அப்படி கரண்டோனே மே சேவை மிஷின்கிட்ட ஐபி அட்ரஸ் தினேக இது மத்தியே கிளாஸ் சிஏக்கு ஐபி அட்ரஸ் மே சேவை மிஷின்கிட்ட இக்கிட்ட மே சேவை மிஷின் கிளிக் கரலா. டெஸ்க்டாப் ஐபி கன்ஃபிகரேஷன் சொல்லிட்டு அண்ணு குள்வா අපි IP address එක විතර දෙමු 192.168.8.1. ඉතින් save machine එක IP address එක තමයි ඒක. ඊළඟට subnet mask එක මේ විදිහට auto generate කරගන්න පුළුවන්. Okay. ඊළඟට අපිට මේක close කරගන්න පුළුවන් save කරගන්න. එකට අපිට මෙන්නේ කෝස් icon එක click කරන්න පුළුවන්. Okay. දැන් අපි අපේ සේව මැෂින් එකේ IP address එක දීලා ඉවරයි. ඊළඟට අපි කරන්න ඕනේ අලුත් switch එකක් දාගෙන මේ දෙක connect කරන එක. මේ switch එකක් ගන්න පුළුවන්. මෙතන මේ network devices වලට ගිහිල්ලා මේ switches වලට ගිහිල්ලා ඊළඟට මේ switch එක cut කරගමු. ඊළඟට මේ switch එකයි save එකයි අපිට connect කරගන්න පුළුවන්. මෙන්න මේ copper state throw කියන cable එක හරහා. අපි මේකට switch එක නම දෙමු. main switch කියලා. Okay. දැන් අපි අපේ පළවෙනි PC එක add කරගමු මේ විදියට. ඒක තියෙන්නේ in devices වලට ගිහිල්ලා ඊළඟට PC. PC එකේ නම වෙනස් කරගමු. PC 1 my කියලා. Okay, අපි දැන් මේ switch එකයි PC එකයි අතර connection එක හදමු. ඒකට අපිට වාච් කරන්න මේ copper state throw කියන table එක. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේ save machine එක ආයෙ click කරන එක. ඊළඟට ඔයා යන්න ඕන services skin tab එකට. services skin tab එකට ගිහිල්ලා ආ click කරන්න DHCP කියන එක. මෙතෙන්දි ඔයාට පුළුවන් starting IP address එක දෙන්න 192.168.8.2. මොකද අපි සේව මැෂින් එකේ IP address එක විදියට static IP address එකක් දුන්නේ 192.168.8.1. ඉතින් අපිට ඒක ආයෙත් පාවිච්චි කරන්න බැරි හින්දා දෙක දෙමු. ඊළඟට subnet mask එක බින්දුව තමයි 256.255.255 බින්දුව. ඊළඟට අපිට සේව් කරගන්න පුළුවන් මේ විදියට. ඊට කලින් වට ඕනනම් maximum number of users දෙන්න පුළුවන්. මම දෙන්නම් 25 කියලා. දැන් අපි සේව් කරගමු. හරි. දැන් මේ අපේ PC එකට ගිහිල්ලා desktop IP configurations යන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේ විදිහට DHCP කියන ක්ලික් කරලා මේකට අදාළ IP address එක දෙන්න. මෙහෙම කරන්න යද්දී අයිය අපිට මේ DHCP failed API PA is being used කියලා එක බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මුලින්ම බලන්න ඕන ඔයාගේ මේ මෙතන connection දෙක switch එක සහ PC එක අතර හැදිලා තියෙන්නේ කියලා මේ විදිහට කොළපාට වෙන්න. ඊට පස්සේ ඔයාගේ සේව මැෂින් එක චෙක් කරන්න ඕන. සර්විසස් වල සේව මැෂින් එකේ සර්විසස් වල
DSCP යටතේ තියෙන මෙන්න මේ සර්විස් වල ඔන් කියන රේඩියෝ බටන් එක ක්ලික් කරලත් තියෙන කියලා. ඉතින් මම මේ බටන් එක ක්ලික් කරලා සර්විස් කියනක ඔන් කරලා තියෙන්න ඕන. ඊළඟට ක්ලෝස් කරලා සේව් කරගන්න පුළුවන්. දැන් අපි බලමු අපේ PC එකට IP එකක් හම් වෙනවද කියලා අපේ DSCP සර්වර් එකට. Okay. මෙතින් DHCP request successful. මෙතින් අපේ PC එකට හම්බෙච්ච IP address එක අපිට මේක static එකක් දීලා ආයේ මොකද්ද හම්බෙන්නේ කියලා බලාගන්න පුළුවන්. මේකට දෙමු 192 168 8 6. Okay. දැන් අපි මේක close කරගමු. IAM PC එකේ desktop IP configurations ඊළඟට DHCP ඔන්න අපිට ඊළඟට තමයි 192 168 82 කියන IP address එක. ඉතින් DHCP වලින් automatically IP address දෙන එක කරන්නේ අපිට පුළුවන් මේ විදිහට තවත් PC add කරගෙන වරන මොනවද හම් වෙන IP address කියලා. මම PC add කරගමු in devices PC. ඊළඟට connection එක හදාගමු Cobo Straight Pro. Fast Ethernet switch එක connect කරමු. එතෙන්දී අපි select කරමු Fast Ethernet 0/3. අපි ඒකේ IP settings හදමු. Desktop IP configurations DHCP. මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මෙතන ආයෙත් අර error එක ආවා. මොකද මෙතන මේ connection එක තාම හැදිලා නැහැ. අපි ඒක හැදුනට පස්සේ ඇවිල්ලා ආයෙ DHCP setup කරමු. හරි. දැන් අපු මෙමු IP configurations level DHCP. ඔන්න දැන් අපිට හම්බ වුණා 192 168 83 කියන IP address එක. ඉතින් අපි මේක ක්ලෝස් කරනමු. මේක තියෙන්නේ දැන් 82 කියන එක. අපි අන්තිම වරට තව එක PC එකක් ඇඩ් කරගෙන බලමු. එක කනෙක්ෂන් එක කොපර් ස්ටේට් රෝ හරහා ෆාස් ඉතනෙට් 0 ස්විච් එකට ෆාස් ඉතනෙට් 0/4. ඒක කනෙක්ෂන් දෙක හඳුනන පස්සේ අපිට පුළුවන් ආයෙත් මේ විදිහට ගිහිල්ලා PC desktop IP configuration DHCP නේ. ඔකේ. ඊළඟට අපිට බලන්න ඕන IP address එක 192 168 84. ඉතින් ස්තුතියි. මගේ YouTube channel එකට subscribe කරන්න youtube.com/scikr